සුබ දවසක් ඔයාල හැමෝටම. ඔන්න මම අද ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න හිතුවා. ඉතින් මම අද කතා කරන්න යන්නේ ගැමි ගැනීමට බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාලට ගොඩක් වැදගත් මාතෘකාවක්. ඉතින් මාගේ මාතෘකාව තමයි ගැමි ගැනීමම නිම්ම සිදු කර ගැනීමට ශාරීරික ක්‍රියාකාරකම් සහ ව්‍යායාම කියන මාතෘකාව. ඉතින් ඔබ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න, දිගටම ඉන්න වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් ව්‍යායාම කිරීම සහ ක්‍රියාශීලී වීම ඔබේ ගැප් ගැනීම හැකියාව වැඩි දියුණු කිරීමට මෙන්ම සරුබා වැඩි කිරීමට ඉහළ නැංවීමට ගොඩක් උපකාරී වන බව පරීක්ෂණවලින් තහවුරු කරගෙන තිබෙනවා. නිතිපතාම හෝ මධ්‍යස්ථ ව්‍යායාම කරන කාන්තාවන්ට සාපේක්ෂව නිතිපතාම ව්‍යායාම කරන කාන්තාවන්ට ගැප් ගැනීමේ සම්භාවිතාවය අඩු කියලා හොයාගෙන තියෙනවා. ඉතින් ව්‍යායාම මධ්‍යස්ථව හෝ නිතිපතාම ව්‍යායාම කිරීම නිසා ගැප් ගැනීම සඳහා ගොඩක් උපකාරී වෙනවා. ඉතින් අපි දැන් බලමු මොනවද ඒ වගේ සුදුසු ව්‍යායාම කියලා. ඉතින් ඔයාලා ගැප් ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන්ම ව්‍යායාමවල නිරත වීම ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් සරුබා වැඩි කිරීම සඳහා සිදු කළ යුතු ව්‍යායාම විදිහට පළමුවෙන්ම ඇවිදීම සෑම විටම ඔබේ ආරක්ෂිත ව්‍යායාම ක්‍රමයක් වන අතර ඇවිදීම දිනකට මිනිත්තු 30ක් පැයක් දක්වා කාලයක් ඇවිදීම සිදු කිරීම අනිවාර්ය වෙනවා. ඒ වගේම නර්තනය. ඉතින් නර්තනය මගින් රුධිර ප්‍රවාහය වැඩි දියුණු කිරීමටත් උපකාරී වෙනවා. සතියකට කිහිප වතාවක් මිනිත්තු 30ක් බයිසිකල් පැදීම ගොඩක්ම ශරීරයට හොඳයි. ඒ වගේම යෝග ව්‍යායාම ශරීරයේ ලිහිල් කිරීමේ ව්‍යායාම දරු ප්‍රසූතිය පහසු කිරීමට ඔබට විවේකය සඳහා ගොඩක්ම උපකාරී වෙන බාම්මියෝන් ව්‍යායාම ක්‍රමයක් විදිහට හඳුන්වන්න පුළුවන්. දිනපතාම ව්‍යායාම කිරීම ඩිම්බ කෝෂවල ආබාධ ඇතිවීමේ සම්භාවිතාවය ගොඩක් අඩු කරනවා. නිතිපතා ක්‍රියාකාරීත්වයෙන් සිටිනවා නම්, ක්‍රියාශීලීව කටයුතු කරනවා නම් ඩිම්බ නිෂ්පාදනය උත්තේජනය කරනවා. ඒ වගේම 30ට වැඩි BMI දර්ශකයක් සහිත කාන්තාවන්ට ඩිම්බ මෝචනය වීමේ සම්භාවිතාවයද අඩුයි. බරින් වැඩි කාන්තාවන්ගේ ඩිම්බ මෝචන අනුපාතය වැඩි දියුණු කිරීම සඳහා දිනකට ආම වශයෙන් විනාඩි 30ක් නිතිපතාම ක්‍රියාකාරකම් වල නිරත වෙලා ක්‍රියාශීලීව, ඒ කියන්නේ වායුගෝලීය ක්‍රියාකාරකම් ඇතුළත් ව්‍යායාම වැඩසටහනක් ප්‍රමාණවත් වෙනවා. කියන්නේ ඔබ මම කලින් සඳහන් කරපු ව්‍යායාම දිනකට විනාඩි 30ක්වත් කිරීම ප්‍රමාණවත් වෙනවා. ඉතින් ඒකමනින්ම ගැප් ගැනීමට ගොඩක් උපකාරී වෙනවා. නිතිපතාම ශාරීරික ක්‍රියාකාරකම් වගේ ව්‍යායාම කරනවා නම් එමගින් එන්ඩෝෆින් මුදා හැරීම හා සංසරණය වැඩි දියුණු කිරීම, අධික කොටිසෝල් සහ කැටකොලමයින් මුදා හැරීම අවහිර කිරීමෙන් එවැනි හානිකර බලපෑම අඩු කළ හැකි. සමස්තයක් වශයෙන් ගර්භාෂය සහ ඩිම්බ කෝෂවෙද රුධිර ප්‍රවාහය වැඩිවන අතර ඒ ප්‍රතිඵලයක් ලෙස වඩා හොඳ ඩිම්බ ගුණාත්මක භාවයක් සහ කලල බද්ධ කිරීමක් සිදු කරනු ලබනවා. ඒ වගේම ගැප් ගැනීම සඳහා ඔබේ ගර්භාෂය සූදානම් කිරීමට ඔබට කළ හැකි දේවල් ගැන සඳහන් කරන්න යන්නේ. ඉතින් ඔබේ සරුබා වැඩි කිරීමට, නිරෝගී ගර්භාෂයක් ලබා ගැනීමට සහ සංකූලතා වැළක්වා ගැනීමට මේ මාර්ගෝපදේශ ඔබ භාවිතා කරන්න ඕනේ. ඉතින් වඩා සමබර ආහාර වේලා ගැනීම සිදු කර යුතුයි. ඒ වගේම අතිරේක විවිධ ඖෂධ ගැනීම සහ විටමින් ගැනීම ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරලා ඒවා ලබා ගන්නත් ඕනේ. ඒ වගේම ඔබේ කැපෙන් පරිභෝජනය අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ තේ, කෝපි, චොක්ලට් වගේ දේවල් පරිභෝජනය කිරීම සීමා කරන්න ඕනේ. ඒ වගේම සිහියෙන් ව්‍යායාම වල නිරත වෙන්න ඕනේ. මම කලින් සඳහන් කළේ ව්‍යායාම කිරීම අනිවාර්ය වෙනවා. ධූමපාන පුරුද්දෙන් ඈත් වෙන්න ඕන. හැකි විටම ආතතියෙන් තොරව තමන්ගේ කටයුතු වල නිරත වීමත් සිදු කරන්න ඕන. දැන් මාත් කියන්නේ ඔයා සරුබාවෙන් යුක්තද? සරුබාවෙන් යුතු කාන්තාවකගේ ලක්ෂණ කිහිපයක්. ඉතින්
මේවා ඔබට ඉක්මනින්ම ගැනීමක් සිදුවීමට පුළුවන් කියන ලකුණු කිහිපයක්. ඉතින් පළවෙනිම කාරණේ තමයි ඔබට ඉතා විධිමත් උසප් චක්‍රයක් තිබීම. ඒ වගේම ඔබට කිසිදා ශ්‍රෝණි ආසාදන ශ්‍රෝණි ආශ්‍රිත ආසාදනයක් නොමැති වීම. නිත්‍ය ඩිම්බ මෝචනය සිදුවීම. ඒ වගේ ලකුණු ඔබට දැනීම. ඉතින් ඔබ දුම්පානයේ තොර කෙනෙක් වෙන්නත් ඕන. ඉතින් ඔසප් කාලයේ දීර්ඝ නොවීම හෝ වැඩි රුධිරයක් පිට නොවීම. ඒ වගේම ඉතා වේදනාකාරී නොවන ඔසප් කාලයක් ඔබට තියෙන්නත් ඕන. ඒ වගේම මම දැන් ඔයාලට කියන්න යන්නේ ගර්භාෂය ශක්තිමත් කිරීම සහ ගර්භාෂය ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කිරීමට ඔයාලට පහසු වෙන්න මොනවාද ඒ වෙනුවෙන් පානය කරන්න පුළුවන් දෙයක් ගැන. ඉතින් මේ තමයි දෙහි යුෂ. ඉතින් නැවුම් ලෙමන් යුෂ, දෙහි යුෂ, උණුසුම් ජලයේ වීදුරුවක් සමග පානය කිරීමට පුළුවන් නම් ඒ ගොඩක් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් දෙයක්. ඉතින් ගර්භාෂයට ගොඩක්ම හිතකරයි එය. ලෙමන් වල විටමින් C පොහොසත් වන අතර ගර්භාෂයේ ප්‍රතිශක්තිය වැඩි කිරීම සහ පවත්වා ගැනීමට ආසාදන ගර්භාෂයේ ආසාදන වළක්වා ගැනීමට ගොඩක් උපකාරී වෙනවා. තිමේ ඉක්මනින්ම ගැබ් ගැනීමට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම ඔබ ජලය පානය කිරීම අඩුවෙන් සිදු කරන කෙනෙක් නම් ඔබේ ජලය පානය කිරීම දිඹවල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම කොහොමද හේතු වෙන්නේ කියලා මම දැන් කියන්නම්. ඉතින් වැඩි වශයෙන් ඔබ ජලය පානය කරනවා නම් ඉක්මනින්ම ගැබ් ගැනීම පහසුවෙන් සිදුවීමට ඒ හේතුවක් වෙනවා. ඉතින් විජලන, ඒ කියන්නේ අඩුවෙන් ජලය පානය කිරීමේ ශුක්‍රාණු ප්‍රමාණය සහ ඩිම්බවල සෞඛ්‍ය අඩුවීමට හේතු වෙනවා. ඉතින් එබැවින් සජලනය වීමට ඔබ දෙදෙනාම ගොඩක්ම වැදගත්. ඉතින් සරු බව වැඩි කිරීම සඳහා ප්‍රධාන වන හෝමෝන නියාමනය සඳහා ගැබ් ගෙල තල නිෂ්පාදනය කිරීමත් මේ ජලය වැඩිපුර පානය කිරීමෙන් සිදු කරන උපකාරී වෙනවා. ඉතින් ඔබ වැඩිපුර ජලය ලිටර 3-4ක් දිනකට පානය කරනවා නම් ඒ ගොඩක්ම වැදගත් ඔබේ සරු බව වැඩි කිරීමට. මම දැන් ඔයාලට කියන්නම් ඉක්මනින්ම සරු බව වැඩි කිරීමට යොදා ගන්න පුළුවන් පාන වර්ග කීපයක්. ඉතින් ඒවා ලෙස ඔයාලට පුළුවන් නිමිති, කුඩා නිමිති, කොළ, යුෂ, කප් එකක් වතුර සමග මිශ්‍ර කරලා පානය කරන්න පුළුවන්. ඒ වගේම සැල් දෙරි දඬු චොප් කරලා සැල් දෙරි දඬු දෙකක් චොප් කරලා පානය කරන්නත් පුළුවන්. ඒ වගේම මිට් කොළ 3-4ක් වතුර එක්කට මිශ්‍ර කරලා පානය කරන්නත් පුළුවන්. ඒ වගේම සුදු ලුණු කරාමු නැටි චොප් කරලා ඒවත් පානය කරන්න පුළුවන්. ඒ වගේම මේ දොඩම් ගෙඩියක් ලෙලි ඉවත් කරලා චොප් කරලා ඒවත් පානයක් විදිහට සකසා ගන්න පුළුවන්. ඉතින් මේවා වතුර සමග මිශ්‍ර කරලා අවශ්‍ය නම් අයිස් මිශ්‍ර කරලා ඉතින් ඔයාලට ශරීරය සිල් කිරීමට වගේම සර්බා වැඩි කිරීමටත් මේ පානයන් ගොඩක්ම උපකාරී වෙනවා. ඒ වගේම සර්බා වැඩි කිරීමට ස්වභාවික ක්‍රම විදිහට ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර අනුභව කිරීමත් ෆෝලේට් සහ සින්ක් වැනි ප්‍රතිඔක්සිකාරක අඩංගු ආහාර සහ ඖෂධ ලබා ගැනීමත් ගොඩක් වැදගත්. මේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම සර්බා වැඩි දියුණු කිරීමට උපකාරී වෙන ක්‍රමයක්. විශාල උදෑසන ආහාර වේලයක් අනිවාර්යයෙන්ම ඔබ දෙදෙනාම ගත යුතුයි. ඒ වගේම පිළිපහදු කළ කාබෝහයිඩ්‍රේට් අඩුවෙන් අනුභව කිරීමත් කළ යුතු වෙනවා. ඒ වගේම විවේක ගැනීම අනිවාර්ය වෙනවා. දිනකට විවේක කාලයක් තිබීම ගොඩක් වැදගත්. ඒ වගේම ප්‍රෝටීන් ප්‍රව්‍යයන් මාරු කිරීමත් කළ යුතුයි. ගෙම මල්ටි විටමින් වෛද්‍ය උපදෙස් මත ලබා ගැනීමත් ගොඩක්ම වැදගත් කාන්තාවකට. ඒ වගේම නිරෝගී බරක් පවත්වා ගැනීමත් දෙදෙනාම කළ යුතු වෙනවා. අධික මත්පැන් භාවිතයෙන් දෙදෙනාම වැළක්විය යුතුයි. ඒ වගේම මත්ද්‍රව්‍ය වගේ දේවල් පානය කරනවා නම් ඒකත් ගොඩක්ම සෞඛ්‍යයට අහිතකර වෙනවා. දුම් පානය කිරීමත් ගොඩක්ම සෞඛ්‍යයට අහිතකර. ඉතින් මේ වැරදි පුරුදු වලින් මිදෙන ඔයාලට ඉක්මනින්ම ගර්භණී වීමට පුළුවන්. ඒ වගේම ඔයාලට ඉක්මනින්ම ගැබ් ගැනීමට නම් නිතරම ලිංගිකව එක්වනවා නම්, ඒ කියන්නේ දිනකට දෙතුන් වතාවක් වනවා නම් සහ කරුණේ ශුක්‍රාණු ප්‍රමාණය අඩු වීමෙන් ගැබ් ගැනීමට බාධාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ප්‍රමාණවත් ලෙස ඒ කියන්නේ සතියකට දෙතුන් වතාවක් පමණ සිදුවනවා නම් ශුක්‍රාණු වයස්ලව වේගයෙන් පිහිනීමට නැති වීම ගැබ් ගැනීම සිදු නොවීමට ඒ අහිතකර ලෙස බලපාන්න පුළුවන්. ප්‍රමාණවත් ලෙස දිනකට එක් වතාවක් සරු කාලයේදී
නිතරම ඉන්ටරෙක්ට් වෙනවා නම් ඉක්මනින්ම ගැප් ගැනීම සිදු වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මගේ අනිත් වීඩියෝත් බලන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඉතින්ම channel එකත් එක්ක ඉන්න අනිවාර්යයෙන්ම bell icon එක click කරලා තියාගන්න. ඉක්මනටම ඔයාලට මගේ වීඩියෝස් බලන්න පුළුවන්. වගේම ලයික් කරන්න අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න ෂෙයා කරන්න දිගටම මගේ channel එකත් එක්ක ඉන්න ඉතින් ඔයාලා හැමෝටම යහපතක්ම වේවා